डेल्टा कोविड ප්‍රභේදය රට තුළ පැතිරීම හමුවේ එළඹෙන ඉදිරි කාලය දැඩි අවධානම් බවට සෞඛ්‍යංශ නිරන්තරයෙන් අනතුරු අඟවා සිටිනවා. එවැනි පසුබිමක ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීමත් සමග ඉදිරි මාසයක කාලය ඉතාමත් අවධානම් සහගත බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. ප්‍රධාන කාරණා තුනක් හින්දා ඉතිරිය ඉතාමත්ම අවධානම් ඉදිරි කාල සීමාව විශේෂයෙන්ම මේ වෙනකොට දිවයිනේ ප්‍රදේශ කීපයකින් හමු වෙලා තියෙන ඩෙල්ටා ප්‍රභේදය ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මුතදේහ සම්බන්ධව සහ නිරෝධායනය සම්බන්ධව නිකුත් කරලා තියෙන චක්‍රලේඛ නිසා ආසාත්‍යයෙන් යටපත් වීම සිද්ධ වෙන්න පුළුවන් ඒ වගේම සංචරණ සීමා ඉවත් කිරීම නිසා මහජනතාවගේ වගකීමකින් තොරව හැසිරීම කියන කාරණා නිසා මේ ආකාර තුනටම රෝගයේ ඉදිරියේදී අපිට ඉතාමත් නරක අන්දමින් හිසෝසවන්න පුළුවන් ඒ හින්දා ඉදිරි මාසය තුල අපිට මෙහි ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙයි ඉතාමත්ම අවදානම් තැනකට තට තල්ලු වෙලා යන්න පුළුවන් අපි වගකීමෙන් කටයුතු කළේ නැත්තම් රට තුල ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ සියලුම ප්‍රදේශවල නිසි පර්යේෂණ සිදු කරලා නිවැරදි ප්‍රතිඵල අපිට ලබා දෙන්න ඕන ලංකා කුමන ප්‍රදේශවලද ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන්නේ මේ ප්‍රභේදය නිසා ඉදිරියේදී කුමන හානියක් වෙන්න පුළුවන්ද කියන එක පිළිබඳ අපි අවබෝධයෙන් කටයුතු කළ යුතුයි නමුත් අපිට පේන්නේ නැහැ මේ පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතුව නෙමෙයි මේ වෙද්දි කොවිඩ් 19 පාලන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ ඒ වැඩසටහන සාමාන්‍ය ගිය ආකාරයට ගමන් කිරීමක් පමණයි වෙන්නේ කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 1864 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා ඉන්පුට් කලින් 78 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර සෙසු ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති පුත් කලින් පපයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 259089ක් ලෙසයි කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 47ක් පිළිබඳව ඊයේ පස්වරුවේදී වාර්තා වුණා අදාළ මරණ සියල්ල පසුගිය 29 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 31 දෙනෙකු හා පිරිමි පුත්කලින් 16ක් ද ඇතුළත්. වයස අවුරුදු 30ට වඩා අඩු එක් පුත්කලෙක් මියගොස් ඇති අතර වයස අවුරුදු 30ත් 59ත් අතර වයස් සීමාවල පසුවන පුත්කලින් 12 දෙනෙකුද ඊයේ දින වාර්තා වූ මරණ අතරට අයත්. වයස අවුරුදු 60 ඉක්ම වූ පුත්කල මරණ 34ක් ද ඊයේ දින වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 3077ක් ලෙසයි. පවතින වසංගත තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක් අද පෙරවරු 6 සිට හුදකලා කෙරුණා. යාපනය මහනුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 4ක් හුදකලා කෙරුණු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මේ අතර දැනට හුදකලා කර ඇති කොළොන්නාව සිංහපුර ප්‍රදේශයේ ජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව සංවිධායක හා කොළොන්නාව සංවර්ධන කමිටුවේ උපසභාපති අජිත් සුභසිංහ මහතා විසින් සිදු කෙරුණා ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලින් 403 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඒ අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ මහනුවර මාතලේ සහ කුලියාපිටිය ප්‍රදේශවලින්. බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන ස්ථාන 14කදී කරන ලද මාර්ග බාධකවලදී පුද්ගලින් 6541 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. පුද්ගලින් 107 දෙනෙක් අවවාද කර පළාත් සංචාරන සීමා උල්ලංඝනය කරමින් අනිකුත් පළාත්වලට මාරු වීමට හෝ බස්නාහිර පළාතට පැමිණීමට උත්සාහ දැරීමේදී ආපසු හරවා යවා තිබෙනවා. ඊයේ දිනේදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පාරිභෝගික සේවා ස්ථාන විශේෂයෙන්ම සුපිරි වෙළඳසැල් වෙළඳ සංකීර්ණ සහ පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් කරන ලද බුද්ධි මෙහෙයුමකදී අනාවරණය වී තිබෙන්නේ තවමත් ජනතාව නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු නොකරන බවයි. ජනතා හැසිරීමේ තිබුණු දුර්වලතා මෙන්ම නිරෝධායන රීති පිළි නොගත් නිසා සති පහකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම සංචාරන සීමා පැනවීමට සිදු වුණා. එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමට නම් ජනතාව 100%ක්ම නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කළ යුතුයි. කොවිඩ් 19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ දිනක් තුලදී එන්නත් කර ඇති වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ දිනේදී ලබා දී තිබෙනවා. ඊයේ දින පමණක් පුද්ගලින් 173520 දෙනෙකුට එන්නත ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දින පුද්ගලින් 2523 දෙනෙකුට ලබා දී ඇති අතර සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින ලබාගෙන ඇති පුද්ගලින් සංඛ්‍යාව 91759ක්. එම එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ දින පුත්කලින් 79236 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. ස්පුට්නික් V එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ දින පුත්කලින් දෙදෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ.
ඉන්දියාවට දරුණු බලපෑම් එල්ල කර ඇති ඩෙල්ටා වෛරස් ප්‍රභේදය මේ වන විට තවත් රටවල් බොහෝමයකට බලපෑම් එල්ල කරමින් පවතිනවා. එවැනි පසුබිමක ඇල්ෆා වෛරස් ප්‍රභේදයට වඩා දරුණු බලපෑම් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය හේතුවෙන් ඇමරිකාවට එල්ල විය හැකි බවයි එරට බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆෞසි මහතා අනතුරු අඟවා ඇත්තේ. පසුගිය මේ මාස 10 වනදා ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනය කළ අතර මෙම වෛරසය ඇල්ෆා ප්‍රභේදයට වඩා 70 ගුණයකින් පැතිරීම වේගවත් බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. ගෝලීය කොවිඩ් වසංගතයේ හැමේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 18 කෝටි 29 ලක්ෂ 85,685ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 39 ලක්ෂ 62,914ක් ලෙසයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.